සංවිධාය ගැනීම සක්කාය දිට්ඨිය නිසා ඇති වෙනු. එසේ සංවිධාය ගැනීමම සියලු කෙලෙසුන් නැසීමට හේතු වන බවක් දැනේ. එසේනම් එතරම්ම රහත් සත්වයට පත් වෙලා නේද? දැන් මේක දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. දෘෂ්ටිය කියන්නේ එකක්. දෘෂ්ටියෙන් කරන්නේ වරද වරද හැටියට දකින්න එක. දැකීමයි අත්දැකීමයි දෙක. මේ කාරණා දෙක තෝරගන්න ඕනේ. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙක් මොනවට හරි වැඩකට ගියාට පස්සේ හොඳට කුටි කන්න සිද්ධේ. හොරකමකට ගියා. හොඳට කුටි කන්න සිද්ධ වෙනවා. දැන් ඔහු දන්නවා හොරකමකට ගියොත් මට හොඳට කුටි කන්න වෙනවා කියලා. ඒ හොරකමරි දින ආසාව ඇරුන්නේ එකපාරට. වෙන උපක්‍රමයක් හදලා යනවා. ඒකත් අල්ලගෙන උන් ගැහුවොත් එහෙම. වැඩේ නම් හරියන්නේ ඒකේ නම් හරි කියන්නේ. තවත් ක්‍රමයක් හොයාගෙන යනවා තවත් එපා වුනේ. ඔහොම දුනා හතරක් කරලා බලගෙන යනකොට කරන කරන හැම උපක්‍රමයේ අසාර්ථක කියලා අපිට කුටි කන්න දළුවා විදිහට හින්දේනා දැක්කොත් අන්තිම මොකද්ද කරලා තියෙන්නේ. ඉතන හොරකම් කරලා ගිනන කවදාවත් කනළු අහම් වෙන්නේ නැහැ. කුටි කාලා නැහිඳවයි වෙන්නේ. අතාරිනවා අන්නේ තින්දි අතන. ඒවත් යම් කිසි බුද්ධිලයට කොච්චර වරද වරද හැටියට දැක්කත් දැක්ක ගමන් අහක් කරන්න බැහැ. මොකද හේතුව දෘෂ්ටියෙන් අහක් වීම කියන්නේ සියල්ලෙන් අහක් වීම නෙමෙයි. වරද වරද හැටියට දකින්න. දැන් යම් කිසි බුද්ධිලයක් මත්පැන් බොනවා. අගොතේ මත්පැන් බොන බුද්ධිලයේ 18කින් ඕක ඔයාට වැටහින්නේ හොඳ එකක්ද නරක එකක්ද කියලා. සමහර වෙලාවට 5 දෙනෙක්වත් ඔතනින් කියනවා. මේක නම් හොඳ එකක් නෙවෙයි මට මේ අහක් කරගන්න බැරි කමක් තියෙනවා මම මේ පුරුදු වෙච්ච කාලකණ්ණි වැඩක් නිසා මට තියෙන අලුපාඩුව මමයි දන්නේ වැටහිලා තියෙනවා නරක බව කොහොමද ඇරෙන්නේ නරක බව දැනගත්ත වළියට එක වාරද අත්හැරෙන්නේ නැහැ හැබැයි ඔකට හොඳ හොඳ දළුවන් ටිකක් හම්බෙන්න පටන් ගත්තාම පස්සේ අත්දැකීම් ටිකක් ලැබෙනවා නරකකේ අත්දැකීම් ලැබුණාට පස්සේ අර දැනීම ප්‍රබලව බලවත් වෙනවා ඒ නිසා තමයි කියන්නේ තිපරි වට්ටන් ද්වාදස ආකාරයන් යථා භූතඥාන දස්සරන් කියන්නේ. වට්ට තුනක් ආකාර 12ක් ඇති යථා භූතඥාන දස්සරන්. 15 නම් හරියට. මේ දුකයි කියලා දැනගත්තා. මේ දුකට හේතුව තෘෂ්ණාවයි කියලා දැනගත්තා. දුක්ඛ නිරෝධය නම් තෘෂ්ණා නිරෝධය කියලා දැනගත්තා. ඒකේ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දැනගැනීම පළවෙනි වට්ටේ. ඊට පස්සේ ඊළඟට නිගමනයක් නෑ ඉවර වුණේ නෑ වැඩි. මොකද දැනීම පූර්ණ වුණේ නෑ. දැනගත්තට දැනගත් එක පිළිබඳව කිඳා වැහලා පූර්ණ වුණේ නෑ. පිළිඳන්න බැරි වුණා සත්‍යය තුල තව. සත්‍ය බව දැනගත්තා විතර. ඊට පස්සේ දුක පිරිහිඳ දැනගත යුතුයි. දුකට හේතුව දුරු කළ යුතුයි. දුක නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. ඒකට මාර්ගය වැඩි යුතුයි කියලා මට වැළක් තියනවා මේක සම්පූර්ණ කරගන්න කියලා අදහසක් එනවා. අනිත් ක්‍රියාදාමයට වයින්න. ඒ ක්‍රියාදාමයේ පූර්ණ ක්‍රියාවකට දෙවෙනි වර්ගයට ආවා. අන්න එහෙම කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් අර අදහස මෝරලා පූර්ණ වෙලා දුක පිළිහිඳ දැනගත්තා, සමුදය දුරු කළා, නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා, මාර්ගය වැඩුවා කියලා දකින්න දවසක් එනවා. අන්න එදාට පූර්ණ. එදාට හරියට. දැන් දැකපු පළියට ඒක සිද්ධ වෙන්නේ නැහැ. දැකීම එක. දැකපු එක අත්දකින්න ඕනේ. පූර්ණ බාහිරවත් වෙන්නේ. ඒකට අවශ්‍ය වෙන මාර්ගය වැඩෙන්න ඕනේ. මාර්ගය කියලා දැනගත්තට බෑ මාර්ගය වැඩි යුතු කියලා දැනගන්න. මොකද දැනගත්ත ඵලියද වෙල්ල පූර්ණ නැති නිසා. සක්කාය සක්කාය සමුදය සක්කාය නිරෝධය සක්කාය නිරෝධ මාර්ගය. ප්‍රති වේ චතුරාර්ය සත්‍ය දක තව ප්‍රශ්න. සක්කාය දැනගනි සක්කාය සමුදය දැනගනි සක්කාය නිරෝධය දැනගනි සක්කාය නිරෝධ මාර්ගය දැනගනි. සක්කාය දැකනන් දුක දැක්කා. සක්කාය සමුදය දැකනන් දුකට හේතුව දැක්කා. සක්කාය නිරෝධය දැකනන් දුක නිරෝධය දැක්කා. සක්කාය නිරෝධ මාර්ගය දැකනන් ආර්ය අෂ්ටාංග මාර්ගය දැක්කා. ඒත් කලේ මොකද්ද? නිවන් මාර්ගය. ඉතින් ඔය ආකාරයෙන් සෑම කාරණයකදීම ඔය එකක් දැනගත්තොත් හතර ආකාරයේ පූර්ණ කරගත්තාට අරි හතරට යන කල යන්න පුළුවන්. ඒ නිවන් දැකීම දකින ක්‍රම පංචස්කන්ධය දැනගනි පංචස්කන්ධයේ හේතුව දැනගනි පංචස්කන්ධ නිරෝධය දැනගනි පංචස්කන්ධ නිරෝධය මාර්ගය දැනගනි කියන එක නිවන කොටමයි චතුරාර්ය සත්‍යමයි අවබෝධය ධාතු දැනගනි ධාතුවේ හේතුව දැනගනි ධාතු නිරෝධය දැනගනි ධාතු නිරෝධ මාර්ගය දැනගනි කියන එක ඒ සරි හත්යේ යන චතුරාර්ය සත්‍ය දකින්න මාර්ගයමයි ඒකත් නිවන කොටමයි
සංඛාර දැනගනී සංඛාර වලට හේතුව දැනගනී සංඛාර නිරෝධය දැනගනී සංඛාරක මාර්ගය දැනගනී කියන ඔය ටික පූර්ණ කරගත්තා නම් ඔය දැකිය පූර්ණ කරගත් දැනගත්ත දවසට සෝවාන් ඵලෙ දැන පූර්ණ කරගත් දවසට අරියත් ඵලෙ විඥාන දැනගනී විඥාන වලට හේතුව දැනගනී විඥාන නිරෝධය දැනගනී විඥාන නිරෝධ මාර්ගය දැනගනී කියන එක දැනගත්තා දැනගත්තාම සෝවාන් ඵලෙ දැනගත් එක අධ්‍යක්ලා පූර්ණ කරගත්තාට අරියත් ඵලෙ නාම රූප දැනගනි නාම රූප වලට හේතුව දැනගනි නාම රූප නිරෝධය දැනගනි නාම රූප නිරෝධ මාර්ගය දැනගනි දැනගත්තා නම් 10 මත පහළනා සෝවාන් ඵලෙ දැනගත් එක අධ්‍යක්ීම පුහුණු කරගත්තාම අරිහත් ඵලෙ ඔය ප්‍රමේයයේ පරිඥා උපාදී සියලු කාරණාවන්ට තියෙනවා නෝක එක ක්‍රමයකින් නෙමෙයි දැනගන්න එක්තරා විසුන් වහන්සේ නමක් එක එක විසුන් වහන්සේලාගෙන් අහනවා සුද්ධ දර්ශනය මෙන්නම් බෞද්ධ දර්ශනේ පිළිබඳ සුද්ධ දර්ශනේ ලැබුවා නම් කොහොමද දැනගන්නේ? එක එකන ඔයගෙ එක එක ආරම්භයෙන් උත්තර දුන්නා. මට මේක පිළිගන්න බෑ එක එකන එක එක කියවන කියන්නේ. හරියට දැකන එකක්ම කතා කරන්නේ නැහැ. මොහොත තර්කයක පිළිලා ඉතින් ඔය අදහස ගන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කැන්ට ඔබින විදිහට පිටිතර දෙන්න සුදු නිසා ප්‍රශ්නයක් ඇහුවා යා. කැල ගහ තමයි යා කැල ගහ දන්න කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ යා පිට දෙන්න තුරාන කෑල ගහ දන්න මිනිස්සෙක් යම් කිසි කෙනෙක් ඇවිදilla අහන ඔබ කෑල ගහ දැකලා තියෙනවා කියලා. එතකොට ඒ අවස්ථාවේදී කෑල ගහේ මල් පිපලා තියෙන අවස්ථාවක් දැක්කම ඔහු කියනවා කෑල ගහ කියන්නේ මේ රතු පාට මස් වැදිරි වගේ මල් දෙල්ලෙන ඒ ජාතිය ගහක්. එතකොට කෑල ගහ දැකලා තිබුණා නම් එයා දන්නවා. ඒකාන්තයේ මොහු එක අවස්ථාවක් දැකලා තමයි කිව්වේ. කෑල ගහේ මල් පිපලා තියෙන අවස්ථාවක් දැකලා මේ කතාව කිව්වෝ කෑල ගහ දැකලා තියෙනවා කියන එක උනේ කරා. තවත් කෙනෙක්ගෙන් අහන ඔබ කෑල ගහ දැකලා තියෙනවා. ඔව් කොහොමද? ඒක කඳ දාච්ච කණුවක් වගේ. කෑල ගහයි කොළ වැහලා අප්ප වැහලා ඉතින් අරටු වැහලා තියෙන කාලයක් එනවා දෙවිච්ච කණුවක් වගේ ඒ කාලේ තියෙන. ඒක දන්න කෙනා දකින්නවා. මොහු ඒ වගේ අවස්ථාවකින් මේ කෑල ගහ දැකලා තියෙනවා. එයාත් නිකමනේ කරනවා. තව කෙනෙක් ගහන කෑල ගහ කොහොමද? ඒක මේ මහත් දිග පතුරු පතුරු තියෙන ඒ වගේ මේ මේ පතුරු තියෙන කලල් තියෙන ගස් జాතිය. කෑල ගහ දැකලා තියෙන කෙනා දන්නා මේ කෑල ගහේ ගේ බල හැදිනා මේ කලල් හැදිනා ඒ අවසාන අවස්ථාව දැක ආකාරය ඔන්න ඔයගෙ ඉතකර දකින්න මේ කිව්ව කතිය කෑල ගහ දැකලා තිනා කියලා නිගමනය කරන්න නෑ උදේ මෙයා දැකලා තිනේ වම නිගමන කළ හැකි කියන කොහොමද මම කෑල ගහේ හැටි අඳුරනවා අන්න ඒ වගේ මේ ධර්මයේ දැක්ක කෙනාට ඒ කියන தත්යෙන් සෝවාන් ඵලයේ ඇති කොහොමද කියලා කියනොත් එයා කීකින් දිහින් කියනවා නමුත් මේ යථාර්ථය දැකලා තින කෙනා ඉන්නා නම් මූල ධර්මයේ තේරුම් ගත්තා එයා දකිනා මෙන්න මේ ක්‍රමයට මෙයා සෝවාන් ගතිනවා දන්න මෙයා ලෝකේ හඳුරලා තිනා මෙන්න මේ ස්කන්ධ වශයෙන්. මෙයා ධාතු වශයෙන් ක්‍රමෙන් ලෝකේ හඳුරලා තිනවා. මෙයා ආයතන සතරේ ලෝකේ හඳුරලා තිනවා. මෙයා පරිච්ඡ සම්පාද සතරේ ලෝකේ හඳුරලා තිනවා. මෙයා ධාතු සතරේ ලෝකේ හඳුරලා තිනවා. මේ ආයතන සතරේ හඳුරලා තිනවා. මේ ආදී වශයෙන් දකිනවා. ඒතොර දකිනවා මෙයා මේ ලෝකේ යම් ක්‍රමකින් දැකලා තිනවා. දැකලා තියෙන නිසා ලෝකේ හැටි දැකලා තිනවා. ලෝකෙට හදගන්න හේතුවක් දැකලා තිනවා. ඒක ඒ වගේම ලෝකෙ මිදින මාර්ගය දැකලා තිනා මිදින මාර්ග මිදීම දැකලා තිනා මිදින මාර්ගය දැකලා තිනා හැබැයි දැකන පූර්ණ කරේ ඉන්නේ අධ්‍යක්ෂය පූර්ණ කරේ නැහැ මූල ධර්මිය දැකලා තියෙනවා අන්න ඒක තියෙව ගන්න ඒවා ඉතලා දහම් ඇත පහළ වීමයි යථාර්ථය ඔව තවත් පිටිතුරක් දෙනවා විපාසයෙන් ඉන්න පුද්ගලයෙකුට ජලයේ පානය කළා විපාසයෙන් නිවා ගන්න පුළුවන් කියලා දන්න බැලු බැලු තැනක ජලය නැත්නම් ඔහම එවිදගෙන යනකොට හොඳ පෑදුරු දිය තියෙන පොකුණක් එතන දිය බඳුනක් තියෙනවා දැක්කොත් එහෙම. ඔහුට සතුටක් ඇති වෙනවා. විවාහයේ සංසිඳුව ගන්න අවශ්‍ය දේ මත ලැබුණා. හැබැයි විවාහයේ සංසිඳුනේ නැහැ. සතුටකුත් තියෙනවා. දැන් තවන්ගේ වැඩේ කරගන්න තියෙන කිසි හැකියාවක් නැතුව මාර්ගයේ නිසකම දැක්කම මොකද? වතුර ටික බලලා දැන් පුළුවන්. අර කෝප්පෙන් අර බදින්ෙන් අර එන්නේ විල විවාහයේ සංසිඳුව ගන්න. ඒ දකින්නකොට ඔහුට සතුටක් එනවා. ඔහුට දැන් කිසිම පිළිසරණක් නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. දැන් මගේ විපාසය මට සම්සිද්ධව ගන්න සියලුම පූර්ණ අපම හරි. දැන් ඔහු ක්‍රියාත්මක කරලා ඉතින් වතුර විල විපාසය සම්සිද්ධව ගන්න. අන්න දැකලා සන්තෝෂී වීම වගේ තමයි සෝවාන් ඵලය. ඊට පස්සේ අනුගමනය කළා ඉතින් ඇලීම් ගැටීම් දෙක දුරු කරලා ඒ ටිකෙන් 10න් සම්සිද්ධ තමයි අනාගාමී ඵලය එනකොට ඒක. සියලුම දාහයන්ගේ සම්දිලා කෙලවර කරගත්තු දවසර අරිහත් ඵලෙ. දැකලා හසුරු වීම තමයි පළවෙනි සෝවාන් ඵලෙ. අන්න ඒ වගේ දෙයක් ඇදතියි. ඒ උපමා වලින්ම පෙන්නලා තියෙනවා.